ෝ ේටවල්ට අදේරන හමෝටම. මේ පහර ලකසලන් තරගාවලින්තිම හතව දෙනා අතරට යන්නේ කෞද කියනක තිවුණු සටනක් බවට පත් වෙලාති නවා. තවමත් නිලවශයෙන් ලෝකුසලන තරගාවලින් ඉවත්වෙලාති වෙන්නේ එංගලන්තේ සහ බංගලාදේශ ක්ඩායම පමණයි. ඉතිරි කණඩායම් වලට අංක හතර ස්ථානයටයන්න මොනමද කරන්න ඕනෙ. එවගේ නොවසිලන්ත කණ්ඩෑම ප්‍රබල තරරටවක් මේ තරගාවලි තුළ පෙන්නුවත් ඔවුන් රගාවලින් ඉවතට විසිබවිද කියන කරන්නේ අපි අද ක්‍රිප්පිය ලෝගෙන් කතා කරමු. ප න කා ත්ත රන්ගේ මයි මේ ුණු සටහනේ පළවවිනිස්ථාන හ දෙවනිස්ාන කෞද කියන තරුණනේ කරන ප්‍රහනම සාධක බවට පත් වෙන්නේ ඉන්ද ඩ ම රාජතව දක්වා ර ල් ුණ ්‍රිකා ඩාෑම න ේක්ෂිත විදිී නිද න්ත හමුව රාජ පත්තු තින්. රගේ ුණ ්‍රිකා ක ඩ ජය ග්‍රහන ළොත්. න්දිය කණන්ඩාම ුද්දලකුණු වගේ මත තමයි ඉදිරියට යන්නට සිදුවෙන්නේ කෙසවෙතත්, අද තරගේ ප්‍රතිපඵලය මොකක් වුණනත් ඉන්දිය කණ්ඩායම ලකුන් සටහනේ ෆලවනිස්ථානය හිමිකර ගැී කියලයි විදු දකින්නෙමකද ඉන්දිය ක්ඩායමට තියෙන වසන් තරගේ ක්‍රඩා කරන්න තිබෙන්නේ නිදලන්තයමගින් ඉතින් ඒක ඔවුන් ඔවුන්ගේ නෙටරන් රේට්ක ගොඩදා ගන්න පාවිච්චි කරයි යම්හයකින් අද තරගේ පරාජයට පත් වනත්. la සහ ව ස් ரேலி ාව ුට රි තරග දෙ තින්නේ ංংলাදේශය සහ FFග පළ සමගින්. තරග ක් එක්‍රහය කළත් ුද්දලක වේගේ ම ස් ரேিয়াාවට න ැනට ක් ්‍රශ ට ර හතක් රාජයට පත් මයි ග ස ාන හම ක් තු ්‍ර රජ ීම සමඟ කිස් ාන ලකුණු ටක් ලබාග ින් න මේ කත්තෙක් මේ තරගාවලිය තවදුරටත් . එංගලන්තේසා බංගලාදේය හැර සියලු කණඩයම්වලට විියෘත තරගාවලියයක් බවට පත් වනවා ඇගන් පිල පිටපිට ජය්‍රහණ තුනක් එක්ක ලකුණු අටක් ලබාගෙනවා එමලන් තමන්ගේ සියලු තරඟ ක්‍රඩා කලත් ලකුණු අටක්ම්පර්ණ කරන්න බැරිනිසා තමයි එගලන්තෙසා බංගලාදේශය තරගාවලී නිවතට විසිසවෙලායෙන්නේ ශ්‍රේලංකාවටත් ඉතිරි තරඟගකමජයග්‍රණයකලොත් ලකුටක්ලබාගන්නපුළුවන් හැයි සමෆයිල් යනවා කියනගන අර කනකැස් බෑව වියසිදුරින් අහස බලනවාගේ වැඩක් නමු ටෙක්නෙ කලිගත්ත හම තාමත් ්‍රේලංකාවත් මේ තරගාවලේ නිවත් වෙලා. අපි බලමු කාටද වැඩිම සම්භාවිතාවක් තියන්නේ, අවසන් හතර දෙනා අතරටයන් එෙමනත්තන් හතරව නිස්ථානය හමිරගන්න කාාටද වැඩිම සම්භාවිාවක් තියරන්නේ කියලා. යෝි තත්ව නොලක මේ හැම කණ්ඩයක්ම එකහා සමාන මට්මින් තරග වදිනවා එනිසා ඕනම කෙනෙක් ජයග්‍රහණය කරන්නට සයට පණහක සම්භාවිතාවක් තියවා කිය සැලකුවත් ෆිghanනිස්ථානයට තමයි වැඩම අවස්ථාව තිය මොකද ඔුන් රග දෙක් ඉතිරි වෙලාතියෙනවා මේ තරංග දෙක්ක ජයග්‍රණය කළොත් ඇැ ට තුන්ව ස්ථාන උත් පමිෙන් ඔුන්ට ඉඩක යනවා.ම ්‍රයෝග ත්ව බැලුහම ඔුන් රඟ කරන්නතියෙන ස්ටි හසදක්කනො පකවසමගේ නිසා ලෙසි තරග දෙක්නෙවෙයි ඔුන්ට ඉරි වෙලාතියන්නේ. ස්ාන එක තනගයක් ඉත්‍රර වෙලාතියෙනවා එංගලන්තේ සග ඒතරගේ ජයග්‍රහණය කළොත් ඔුන්ට කුණු දයක් ලබාගන්න පුළුවන්. ඇෆගනිස්ානයේ තරග දෙකෙන් එකක් දිනල එකක් පැරදනුත් ශුද්දලුණු වගේ මත පාකිස්ථානයට සමිියන්න තියෙන ඉඩ කඩ වැඩී. වසේලන්තේ සෙම යනවද නැද්ද කියනක තේරුණය කරන්නේ ශ්‍රීලංකා කණ්ඩයම. මේ තරගේ නවසේලන්තේ දිනුවත් ඇගඩල රග දෙකෙන් එකක් පරාජියය වනොත් නවසීලන්තයේයට සෙමිය අන්න තිය ඩ ගොඩක් වැඩ එක හතු ෆිනිස්ාන ුද්දලකු වගේ පහලමටම තියෙ ති ඔුට එක රගයක් පරදිලයි තරගයක් චයක න ක ුදලකු වගේ ලොකු වනසක් කරගන්නටමාරුයි මේ පායෝග පත්ව ම වසේලන්තේ ස පාකිස්ාන තමයින්ක හතරස්ථානය හිමිකරගන්නට වැඩීම ඉඩ කඩක් කියයන ක්ඩායම් දෙක බවට පත්ව ති මෙතන පාකිස්ා න කඩයම. හෙකින් හතරව නිස්ානය හිමිකර ගත්තොත් බොෝ විට ඔවන් ෝකෂූරයන් බවට පත්වෙන්නට උනත් ඉඩකඩතියෙනවා. එතරම් ප්‍රබල තරඟ රටාවක් ඔවුන් දැන් පෙන්නුම් කරමින් න්නවා. මේලගට මේ තරඟගලි වන්න පුලුවන් අ අපසත්මදේ තමයි ඇෆ නිස්ථාන කණ්ඩයම ඉතිරි තරග දෙකම පරාජයට පත් වෙලා එංගලතේ හමේ ස්ාන ණඩාම රාජ වෙ ශ්‍ර ලංකා ණ්ඩායම ඉතිරි ලා ීන තරගකමජයක්‍රහණය ක ළොත් හතර ව නිස්ාන දල හත්ව නිස්ථාන වෙනකල් ඉන්න සේලු ක්ඩායම් වලට ප්‍රසාද ලකුණු අට බැගින් හිම වෙනවා එහමුණොත් ශුද්දලකුණු වගේ මත තමයි කෞද ඉදිරියට යන්නේ කියන කාරුණය තීරණය වෙන්නේ. වැදගත්මදේ තමයි තරඟයක් පරාජයවනා කියලා අනිවාරයෙන්ම ශුද්ධ ලකුණු වේගේ අඩුවීමක් වෙන්නත් නෑ වගේම තරඟයක් ජයග්‍රණය කලා කියලා අනිවාරයෙන්ම ශුද්ද ලුණු වේගේ වැඩවීමක් සිදදු වෙන්නෙත් නෑ. එතින් අප මේ උදාහරනයක් විදිර බැලුවත් ඇෆ ghanනිස්ථාන ක්ඩායම තරගයක් පරාජය වෙලා ශුද්ධලකුණු වේගේ අඩුවන්න නම්. ුන් ලකුණු දහසකට වැඩි පරතරයකින් පරජයට පත්වෙන්න ඕනි. එහෙමත්නත්නම් ඔවුන් ලබාගන්න ලුණ ගාන පන්දවාර හතලිස් හයට කලින් ප්‍රතිවාද ක්ඩායම හබායන්න ඕේ හෙමුණත්තමයි ඕන්ගේ තරඟගයක් පරාජයවලත් ශුද්දලකු වේගේ අඩුවක් වවෙන්න හැබැයි පක්ස්ාන ස නවසේලන්තේ පැදනත් අනිවාරයෙන් ශදලනු වගේ අඩුවෙනවා හේතුව ඔවුන් යෙන්නේ දන ශුද්දලකුණු වේයක් නිසා. නයාත්කව ලකුණු අටක් ලබාගෙන ලංකාවට යන්න අවස්ථාවක් තිබ්බත් අපි බලන්න ඕනේ ප්‍රායෝගික තත්ත්වය අනුව ලංකාව කොච්චර පරතරයකින් මේ තරග ජයග්‍රහණය කළ යුතුයිද කියනකාරනේ ශ්‍රීලංකාව මේ තරංගාවලේ ලබාගත්ත අන්ත පරාජයන් එකක්ත් සෙමිෆයිනල් යන්න අස්ථාවක් තියනවා ඒක ඉතාමත්ම විර අවස්ථාවක් වන්න ඕනේ මේක ඉතාමත්ම ආසන්න සංක්‍යාවලි නාසන් අගයන්ගෙන් විදුූ ඔබට පැහැදිලි කරන්නම් ශ්‍ර ලංකාව. මේ තරග දෙක ජයග්‍රහණය කරලා සමෆයිල් යන්න නම් පවැනිියටම පාකිස්ානය සහ එංගලන්තේ අතර පැවැත්වන තරගෙන් පාකිස්ථානය ලකුණු අනුවක් හෝ ඊට ැඩි පරතරයකින් පරාජයට පත්වෙන්න ඕන. හෙමත් නත්නම් පාකිස්ථානය ලබාගන්න ලුණු සං්‍යාව එංගලන්තය උපරිම පන්ද අර තිස් අටකින් හබායායුතුයි. මේලඟට ශ්‍රී ලංකාව ඊ ිලක ශ්‍රීලංකාව ක්‍රෙඩා කරන තරග දෙකේද ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්න ජයග්‍රහණනවල පරතරය පරතරයන්ගේ එකතුව, ලකුණු තුන් සිය පනස් දෙකට වැඩිය වැඩිවෙෙන්න්නුනඒ කියන්නේ දඩ සංඛ්‍යාවනින් ජෑග්‍රහණ ලබාගන්නට සිදුවවා. ද හ ස න්ත ු ෙසයකින් රාජය ක තු හෙමනත් ං ලාදේශය ලබාගන්න ලනුංකය පරම පන්දවාවර තිස්ත්තුනකින් හ නවසීලන්තේ ලබාගන්න ලක්ුණු සංකාව පරිම පන්දවාර තියක හබායුතු හගේ කාල රාම ්‍රෙඩාක ට ් එක හරම මම්්‍රදයික ඇක් ඇටක්ලේ නැහ රසාමාන්‍ය විදිහට තරග ජයග්‍රනය ලා හ ු. බොහෝමයක් අර අපිට ලේසිෙන් දිනන්නට තිබිච්ච තරග අපේ සිදුවච් යම්යම් දුරෝලතා නිසා තමයි අවසන් පන්දුව දක්වාම ඇදනේ මේනු ශ්‍රීලංකාව මේ තරග දෙකම ජයග්‍රහණය කළත් ශ්‍රලංකාවට සැමියන්න තියෙන්නේෙ මකුළු හොයක් වගේ තාමත්ම සිහින් සියුම් අවස්ථාවක්. හැබැයි නවසීලන්ත කණ්ඩායමට, මෙැති අ ධන පිළිබඳ මයි ල් ලංකාවත් ම රන්ගේ ර න්ත ුද්දල න ගේ න්න න ල ග රගේ ව ශය ලකුණු ටකින් ජයග්‍රහණය කරන්නට ඕේ. ස්සා ගලතේෙීම ලුණු එකසේ පහින් විතර දිනුවත් එහමත්ත ඔවුන් ලබාගන්න ලුණු ප්‍රමාේ පදවාර තිස්තුනකින් විතර හභාගයොත් නවසේලතේ ුද්ද ලකුණු වගේ පහුරලයන්න පකිස්සාාන කන්ඩෑමට හැකයාාවක්තියෙනවා. යම්හකින් පාස්ාන කණඩාෑම එංගලන්තේ රට කර සරනකින් පරජත පත් වොත් නවසසිලන්ත ක ඩෑමට ශ්‍රීලන් වසග තරගේ ජයගැනීම විතරක් ප්‍රමාණවත් වෙනවා. පක්ස්ා ගලන්තේ සමග තරන්ගේ පරජයට පත්වෙල ක නිස්ාන ඉතිරි රග දෙකින් එකක් පරාජය වනොත් නවසීලන්තේ ශ්‍රී ලංකකාව සමග තරගේදී පරාජය වනත් අවසන් හතර නා අතරට යන්න පුළුවන්. ේයන බැලුවවා අඩුම දන ති ෙන්න නස ලන් ඩාෑම මිෂ පප සි තිය ්‍රීලංක න්ඩ ම හමුණත් තරගාවල අවසන් හර දෙන අතරට යන්න කවද කියන . රනාත්මක සාදක එන්නේ තරගාවල හදලස් හරමනි තරන්ගේ මෙනත නොෑම්බ කොස ද පත් වන එංගලන්තේ සහ පාකිස්ථානය අතර තරගේ ප්‍රතිඵලය මද. ඒවගේම ශ්‍රී ලංකාවත් මෙතැද තීරනාත්මකකාරබායක් එකටු කරනව අවසන් හතර දෙන අතරට යන්නේ කෞවද කියල තීරුණණය කරනක සහ විශේෂයෙන්ම නවසීලන්තේ ඉරණම තීරණය කරන එක නවසිීලන්තේ ශ්‍රී ලංකාව අතර තරගේ ප්‍රතිඵල්ලය බොහෝසයින් බලපානවා පාකිස්ථානේද නවසීලන්තේද අවසන් හතර අතරට යන්නේ කියන්න සාධකගේ තීරනණය කර මේතර දිල්ලිය ය දේෂ ල් ම ව ංග ලාදේශය අත තරගේ පැවැත්ව ී වති ති මේ තරන්ගේ පැවැත්වීම බාධාවක් මතුවවෙන්නත් මේ තත්වේ හේතුවවෙන්න පුළුවන් ඇතැන්මිට වයදෝෂණය ඉතා හළ අගේකට ගියොත් මේ තරන්ගේ නොපවත්වා සිටින්නත් ඉඩකටතියන හමුණුත් කණඩායම්කට එක ලකුණ බැගින් බෙදීියන්නටත් පුළුවන්. මේක බල පාන ර ගාවල දහස් විසි පහ පෙබරවා මන්සේ පාකිස්ාන සත් කාරකත්ව යටතේ පැත්වීමට නමතවතියනවා මේ තරගාවලි සඳහස් ස දුසුකම් ලබන්නේ මේ ෝකු ල රගාවල මුල් අට න අතර ඉන්න කණඩය පාකිස්ානය කොහමට දැන් ල් අට න අතර ඉන්න නිසාස. මුල් අට දෙෙන අරට එන ඉතිරි කණ්ඩායම් හත තමයි පාකිස්ානයඇත් එක් මේ තරගාවලී සඳහස් සුදුසුකම් ලබන්නේ. එතින් මේ සඳහා ශ්‍රී ලංකාවට බංගලා දේශය සමඟ තරන්ගේ පරාජයට පත් නොවී සිටීම ප්‍රමාණවත් වෙනවා එකකැන තරග අවලංග නත් ඒක ශ්‍රී ලංකාවට පාසිදායයි හමුණ අවසන් අට ෙන අතර රන්දිල න්න ්‍රීලංකාව ඉඩ කරතියෙනවා එවගේ ඉන්දිය කණ්ඩායිම දහුණෝප්‍රිකාව හමුවේ පරාජයට පත්තු වනොත් තරගාවලේ පළවනිිය කෞද කියක තීරණය කරන්නේ අවසානයට පැවත්වෙන තரගले பலුවட்ட அවசொ தරங்கவன இந்திய neදlanthe. තරගේදී ඒවගේම තරගාවලි අවසන් හතර දෙනාතරට යන්නේ කෞුද කියනක තීරණය වෙන්නේ තරගාවලිය හතලස් හතරවැවෙනි තරගේ දේ කියන්නේ මේ තරගාවලිය පාළමුුවට අවසානය දක්වාම මේ තරගාවලි වානිිච බටිනාකම ඉතාමත්ම ඉහල අගේක පවති න. ඉතින් තාමත්ම තිවුණු තරගාවලියයක් බවට මේ තරගාවලිය දැන් පත්වවෙලා තියෙනවා ප අපි බලමුොද වන්න කියලා මේ තරගල ක්‍රට ි උුසුම් දවල් පිබ ්‍රක් ලොක්ස්තුලින් දදු කතා කරන්න සූදාහ ලින් ති ප්‍රෙ ල න්න ්‍රක් ලොක්ෙක් ක් ක් බ ්‍රයි කර ෙල්යිනකත් යපකලොත් එක ්‍රක්ව ෝගෙක්වත් මි කරන්නව බලන්න ඔයාලට හැකාවක්ේන හෙමච අදර ගහිල්ලන්න ජයවේවා හැමෝටම.